පසුගිය සතියේ සිවිල් සංවිධාන නියෝජ්‍ය පිරිසක් මා හමු වී අපේ ආණ්ඩුව කළ කටයුතු හා කිරීමට අතපසු වූ කටයුතු ගැන අදහස් දැක්වුවා. අපේ පක්ෂය 2014 වසරේ විධායක ජනාධිපති දුරය අහෝසි කරන බවට යෝජනාවක් සම්මත කර ගත්තා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් අපි තවදුරටත් පෙනී සිටින බව මම ඔවුන්ට දැන්වුවා. ඒ විට ඔවුන් මගෙන් ඉල්ලා සිටියේ 20 වෙනි සංශෝධනය සඳහා සහය දීමේ කැබිනට් තීරණයකට එළඹෙන ලෙසයි. ඒ අනුව කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීම සඳහා සැකසූ කෙටුම් පතක් ඔවුන් මට ලබා දුන්නා. අනෙකුත් දේශපාලන පක්ෂවල සහය ලැබීමෙන් තොරව 20 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නොහැකි බව මම සිවිල් සංවිධාන නියෝජිතයන්ට පෙන්වා දුන්නා. ඒ නිසා අනෙකුත් දේශපාලන පක්ෂවල අදහස් මා වෙත දැනුම් දී සිටින ලෙස මම ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. 17 වෙනිදා පාර්ලිමේන්තුවේදී සුමන්ද්‍රන් මන්ත්‍රුමා මට පැවසුවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව ඔවුන් ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ඡා කර ඇති බවත්, ඒ වගේම ජනාධිපතිතුමාටත් 20 වෙනි සංශෝධනය ගෙන ඒමට අවශ්‍ය බව ජනාධිපතිතුමා තමාට දැනුම් දූ බවත් මන්ත්‍රීතුමා වැඩිදුරටත් දැන්වුවා. සුමන්ද්‍රන් මන්ත්‍රීතුමාගේ ප්‍රකාශය දැනට ප්‍රතික්ෂේප වී නැහැ. එතනදී මම සුමන්ද්‍රන් මන්ත්‍රීතුමාට පෙන්වා දුන්නේ මෙම යෝජනා පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නම් පොදුජන පෙරමුණේ සහයෝගයද අවශ්‍ය බව. 19 වෙනිදා උදේ 8:16ට ජනාධිපතිතුමා මට දුරකථන ඇමතුමක් දුන්නා. 20 වෙනි සංශෝධනය පිළිබඳ සාකච්ඡා කිරීමට කැබිනට් රැස්වීමක් ඇඳවන්නද කියා එතුමා මගෙන් විමසුවා. සිවිල් සමාජයේ මේ පිළිබඳ ඉල්ලීමක් කළ බව මම ජනාධිපතිතුමාට දැනුම් දුන්නා. මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ ස්ථාවරය සුමන්ද්‍රන් මන්ත්‍රීතුමා මට දැනුම් දීලා තිබුණා. ඒ නිසා කැබිනට් මණ්ඩලය කැඳවා සාකච්ඡා කිරීම සුදුසු බව මම ජනාධිපතිතුමාට කිව්වා. බ්‍රහස්පතින්දා සිකුරාදේ රැස්වීම කැඳවීම පහසු බවත් මම පැවසුවා. ඒ අවස්ථාවේදී රවි කරුණායක මහතා මට දුරකථන ඇමතුමක් ලබා දුන්නේ නැහැ. උදේ 9 පමණ වෙද්දී කැබිනට් ලේකම්වරයා මගේ ලේකම්වරයාට එදින සවස 3ට කැබිනට් රැස්වීම පැවැත්වෙන බව දන්වා තිබුණා. මගේ ලේකම්තුමා සිවිල් සමාජය විසින් ඉදිරිපත් කරන ලද කෙටුම්පත කැබිනට් එකට වුවමනා නම් පාවිච්චි කිරීම සඳහා ඒ ලේකම්වරයා වෙත යොමු කරා. මම දවල් 2ට කැබිනට් ඇමතිතුරුන් කැඳවා මේ ගැන දැනුම් දුන්නා. ඒ සාකච්ඡාව ඉතා උණුසුම් වුණා. සියලු දෙනා විවෘතව අදහස් ප්‍රකාශ කරා. එදා 20 වෙනි සංශෝධනය පිළිබඳව එකඟත් ලැබුණේ නැහැ. කැබිනට් රැස්වීමට පෙර මම ජනාධිපතිතුමා මුණ ගැහිලා මේ තත්ත්වය පැහැදිලි කරා. කැබිනට් මණ්ඩලයේ රැස්වීම ආරම්භයේදී මම ජනාධිපති ඉදිරිපිට කැබිනට් ලේකම්ට දැනුම් දුන්නේ ඇමතිවරු අතර එකඟතාවයක් නැති නිසා කැබිනට් කෙටුම්පත් ඉදිරිපත් කිරීමෙන් පළක් නොවන බවයි. ඇමතිවරු දැක්වූ අදහස් මම රැස්වීමේදී සම්පින්නනය කරා. ඇමතිවරු විවිධ අදහස් ප්‍රකාශ කරා. ඒ අන්තිම තීරණ ගැනීම අපි පක්ෂවලට බාර දුන්නා. කැබිනට් මණ්ඩලයේ සමාජිකයෙක්ගේ ප්‍රකාශ පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා නම් එය සාකච්ඡා කළ යුත්තේ කැබිනට් මණ්ඩලය තුලදී. එසේ නොකිරීම කැබිනට් සම්ප්‍රදාය කඩකිරීමක්. මම මෙතනදී පෙන්වා දුන්නේ සිදුවුණු කරුණු පමණයි. ඒ නිසා කිසිවෙකුට අවලාද නගන්ටෝ දොස් කියන්ටෝ මම කටයුතු කරන්නේ නැහැ.